ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත රත්නපුර ඇල්ල දේවාලය අසල නායාමකින් තිදිනෙක් අතුරුදන් ගංගා රසක් පිටාර කැලීම හමුවේ දිස්ත්‍රික්ක රසක පහත් බිම් රසක් ජලයෙන් යට වේ රථ වාහන ගමනා ගමනේටත් පහදා තුන්දහස ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඊයේ දිනේ වැඩිම ආසාදිතයින් ගම්පහින් කොරෝනා ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව රතු ලයිස්තුවට ඇතුළත් කරයි අත්‍යවශ්‍ය සේවා බව පවසමින් කොළඹ නගරයේ වෙත පැමිණෙන රථ වාහන තහවුරු කර ගැනීමට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක් එක්ස්ප්‍රස් බර්ල් නෞකාව පිටත් වූ දින සිට හුවමාරු කරගත් තොරතුරු CIDA විමර්ශනයට ප්‍රථමයෙන් දේශීය පුවත් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ රත්නපුර ඇල්ලේ දේවාලය අසල සිදු වූ නායෑමකින් පුත්කලින් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පැබති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවක පහත් බිම් රසක් ජලයෙන් යට වුණා යනුව කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවලට මේ වන විට සාමාන්‍ය වශයෙන් මිලිමීටර 200කට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා මේ හේතුවෙන් ඉදිරිපැය කිහිපය තුළදී කැලණි ගඟ උතුරා යන මට්ටමට ළඟා විය හැකි බැවින් දෙහිඔ විට රුවන්වැල්ල සීතාවක දොම්පේ හෝමාගම කඩුවෙල බියගම කොළොන්නාව කොළඹ සහ වත්තල ප්‍රාදේශීය එකම් කොට්ටාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් දක්වා වැඩි විය හැකි බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ එමෙන්ම පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හලාවත තොඩුවාව සිට අඹකඳවිල දක්වා වන වහුදු තීරයේද දැඩි ලෙස කාදනය වන්නට පටන්ගෙන තිබෙනවා ඇදහැලුණු අධික වර්ෂාව හමුවේ කුකුලේ ගඟේ ජලමට්ටම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර ගඟ පිට අරදැමීම හේතුවෙන් යවට ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති වී තිබූ ආකාරයයි මේ මේ පැවති වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය යටතේ ගාල්ල ප්‍රදේශයේ බලපෑම් එල්ල වී තිබෙන ආකාරයයි එමෙන්ම පවතින අධික වර්ෂාව හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව කොහිලවත්ත සේදවත්ත මේගොඩ කොළොන්නාව ඇතුළු ප්‍රදේශ රැසක්ද මෙලෙස ජලයෙන් යට වී තිබුණා. එසේම කොළඹ නාලගම් වීදී ජලමාපකයේ අද පෙරබරුම වන විට අඩි 4 අඟල් 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කළුගඟ සහ හංගමුව ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පහත් බිම් රැසක්ද මෙලෙස ජලයෙන් යට වී තිබුණා. එමෙන්ම පවතින අධික වර්ෂාපතනය හමුවේ ආග්‍රා ඔය පිටාර ගැලීමෙන් නොරේලිය ඔයගම ප්‍රදේශයේ පවුල් 46කට අයත් පුද්ගලයින් සීක පමණ පිරිසක් මේ වන විට අවතැන්ව සිටිනවා
මෙතර අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩි පිළිමහතා පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 3 දෙනෙකු අතුරුදහන් වීමක් අපිට වාර්තා වුණා ඊයේ අද පන්දර වේලාවේදී. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මෙම නායම් ලක්ෂණ පිළිබඳ ජනතාව විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මෙම පස්කන්ධ කඩාවැටීම් සහ එකම නායම් හේතුවෙන් තමයි මෙම 3 දෙනෙකු අතුරුදහන් වීමක් අපිට ඇල්ලේ දේවාලයේ අසල රත්නපුර දිස්ත්‍රික්කයේ වාර්තා වෙන්නේ. කිසි වෙතත් ඒ තත්ත්වය සමග රත්නපුර දිස්ත්‍රික්ක අපදා කළමනාකරන ඒකකයේ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළේ සීලු දෙනා අවශ්‍ය පරිදි කටයුතු වෙනුවෙන් යොමු වෙලා තිබෙනවා. වර්ෂාව තවදුරටත් වාර්තා වෙනවා බොහෝ ප්‍රදේශවලින්. විශේෂයෙන්ම ගංගා ජල මට්ටම් වැඩි වෙලා තිබෙනවා. ඊයේ රාත්‍රියේදීත් අපි අඛණ්ඩවම වාර්තා කර අත්නගලුවේ දුනමලේ සහ යවට ප්‍රදේශ ජනතාව සහ එම ජනතාව විමසිලෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. මෙම පවතින තත්ත්වය සමගම සුළු ගංගුතුර තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා අත්නගලුවේ බොහෝ ප්‍රදේශවල. කළුගඟේ ජල මට්ටමෙත් වැඩිවීමක් පෙන්눔 කරනවා. ඉංගගේ ජල මට්ටමෙත් සාන කිහිපයක එම ජල මට්ටම් වැඩිවීම අපිට වාර්තා වෙනවා. ඉතින් මේ හේතුවෙන් ජනතාව විමසිලිමත් වීම සහ ඒ අවශ්‍ය පරිදි ඉදිරියේදී ලබ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ මගින් ලබා දෙන පණිවිඩ වලට අඛණ්ඩවම ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානම්ව සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි විශේෂයෙන් මතක් කරනවා 117 දුරකථන අංකයේ විවෘතයි පැය 24 පුරාම විශේෂයෙන්ම පවතින තත්ත්වය අඛණ්ඩවම පවතිනවා. දැනට පවතින වර්ෂා සහිත තත්ත්වය එමෙන්ම අධික වර්ෂාපතනයත් සමග දෙවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායාමේ අනුතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ උදැසන 9 සිට ක්‍රියාත්මක වෙන පරිදි පැය 24ක කාලයක් සඳහා මෙම අනුතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පරිශුන ආයතනයේ විසින් නිකුත් කර තිබෙනද පවතින තත්ත්වයේ හමුවේ එය අද පසවරු 6 දක්වා බලපැවැත්වෙන බව එම ආයතනය සඳහන් කළා. එක්ස්ප්‍රෙස් බර් නෞකාව පිටත් වූ දින සිට නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ මව් සමාගම මෙන්ම දේශීය නියෝජිතයා අතර සිදු වූ විද්‍යුත් තැපැල් පණිවුඩ සියල්ල අධ්‍යයනය කර එම තොරතුරු ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කොළඹ වරායට අසන්න මුහුදේ මෙවන විට අඩක් මුහුදුබත්ව පවතින MV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මූලික වන්දි මුදල් ලබා දීමට අදාළ නෞකාවේ මව් සමාගම සහ රක්ෂණ සමාගම එකගත්වය පළ කර ඇති බව රජය ඊයේ දින ප්‍රකාශ කළා. වන්දි මුදල් සම්බන්ධව රක්ෂණ සමාගම සමග සහ නැවේ අයිතිකරුවන් සිංගප්පූ රාජ්‍ය ආයතනය සමග දැන් කතා කරගෙන ඒක ඒගොල්ලෝ ඇග්‍රි වෙලා තියෙනවා මේ ඉන්ටරිම් පේමෙන්ට් එකක් කරන්න. ඒ කියන්නේ දැනට වෙලා තියෙන ලාභය ගණනය කළා. ඒක අපි එයාලට ඉදිරිපත් කරාම අපේ නීතිපතිතුමා හරහා ඒක ගෙවීමට සහ ඒ සම්බන්ධ ඒවා බීච් ක්ලීන් අප් සම්බන්ධව කටයුතු කරන්න ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා කියන එක අපිට වග වෙලා තියෙනවා. ඒ අනුව නීතිපතිවරයා හරහා එම අදාළ පළමු වන්දි මුදල ලබා ගැනීම වෙනුවෙන් මෙවන විට අදාළ අංශ කටයුතු කරමින් සිටින අතර එය කඩිනමින් ලබා ගැනීමට රජය බලාපොරොත්තුවෙන් සිටිනවා. අඩක් මුහුදුබත් වූ නෞකාව මෙවන විට පවතින්නේ කොළඹ වරාය මුහුදු සීමාවේ හෙයින් ඒ අනුව මෙරට වරායේ ක්‍රියාකාරීත්වය සඳහාද එය විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා. ඒ කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සඳහා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව බාධාවක් වීම හේතුවෙන් නෞකාව සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු අදාළ අංශ විමසිල්ලෙන් පසුවන අතර හදිසි තෙල් කාන්දුවක් සිදුව ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා නාවික හමුදාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සීරුවෙන් පසුවනවා. ඔවුන් සඳහන් කළේ නැවෙන් තවමත් තෙල් කාන්දුවක් සිදු වී නොමැති බවයි. මෙතර නෞකාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව රජයට එල්ල කරන චෝදනා පදනම් විරහිත අසත්‍ය චෝදනා බව රජය ප්‍රකාශ කරන අතර එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දින සිට නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ මව් සමාගම මෙන්ම දේශීය නියෝජිතයන් අතර සිදු වූ විද්‍යුත් තැපැල් පණිවිඩ සියල්ල පිළිබඳ අධ්‍යයනයක් කර එමතරතුරු ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නැව් සමාගම වෙතත් එවැගේම ශ්‍රී ලංකාවේ දේශීය නියෝජිත ආයතනය වෙතත් එවන් ලද විද්‍යුත් තැපෑල පණිවිඩ මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගෙන අධ්‍යයනය කරමින් පවතිනවා. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ලැබුණු උපදෙස් එවැගේම ඉල්ලා සිටින ලද උපදෙස් පිළිබඳව විශ්ලේෂණයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මීට අමතරව ඊයේ දින චීෆ් ඔෆිසර් එසේත් නැතිනම් නැවේ ප්‍රධාන නිලධාරි ලෙස හඳුන්වන තැනැත්තාගේ ප්‍රකාශය සටහන් කර කෙසේ වෙතත් අද දිනේදී ඒ ප්‍රකාශය තවදුරටත් සටහන් කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම චීෆ් ඔෆිසර් නැමැත්තා නැවෙහි කන්ටේනර් ප්ලෑන් එසේත් නැතිනම් බහාලුම් සැලැස්ම භාරව කටයුතු කරන තැනැත්තා මෙම නයිට්‍රික් ඔක්සයිඩ් එසේත් නැතිනම් මෙම රසායන ද්‍රව්‍ය සහිත කන්ටේනර් යහෝ කන්ටේනර තිබූ ආකාරය ඒ වගේම අනිකුත්
කන්ටේනර් තිබූ ආකාරය පිළිබඳව ප්‍රශ්න කර ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුගෙන් තවදුරටත් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. එමෙන්ම අද දිනේදී රක්ෂ පරීක්ෂකවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ නැව පරීක්ෂා කිරීම නියමිත තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබා ගැනීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව රතු ලයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය රජය විසින් එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාව සඳහා නොවන ලෙසයි. මේ අතර ඊයේ දින මෙරටින් 3200 ඉක්ම වූ ආසාදිතයින් පිරිසක් වාර්තා වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 3297 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින ආසාදිතයින් 648 දෙනෙකු හඳුනා ගැනුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 630ක්, කළුතරින් 409ක්, කුරුණෑගලින් 111ක්, පුත්තලමින් 28ක්, කෑගල්ලෙන් 119ක්, රත්නපුරෙන් 76ක්, ගාල්ලෙන් 185ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 141ක්, හම්බන්තොටෙන් 41ක්, නුවරළින් 76ක්, මහනුවරෙන් 94ක්, මාතලෙන් 20ක්, බදුල්ලෙන් 187ක්, මොනරාගලින් 38ක්, අම්පාරෙන් 27ක්, මඩකලපුවෙන් 85ක්, ත්‍රිකුණාමලෙන් ආසාදිතයින් 27ක්, අනුරාධපුරෙන් 97ක්, පොළොන්නරුවෙන් 36ක්, මන්නාරමෙන් 15ක්, වවුනියාවෙන් 24ක්, මුලතෙව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 29ක්, කිලිනොච්චෙන් 56ක් සහ යාපනයෙන් 65ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 195844ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත්කලින් 162397 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 31839 දෙනෙකු පමණයි. ඊයේ 3000 ඉක්මෝල රෝගීන් වාර්තා වෙනකොට අපිට පැහැදිලිව බලන්න පුළුවන් දින 10කට පමණ ප්‍රථම මේ ආකාරයේම වැඩිවීමක් තිබුණා. ඒ වැඩි වුණු රෝගීන්ගේ ආශ්‍රිතයින් හොයා යමින් කරන ලද නිරෝධායනය කරලා ඒ ආශ්‍රිතයින්ගෙන් ගත්ත PCR පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් මේ ඊයේ පෙරේදා දිනවල පහුගිය දිනවල කරලා තියෙනවා. ඒවායේ ප්‍රතිඵල හැටියට ලැබෙන කණ්ණායම් තමා මේ විදිහට වැඩි වෙන්නේ. මේක අපේ පාලන කටයුතු වෙන ආකාරයකට සංකූලතාවයකට පත් නොවුනොත්, කරන පාලන ක්‍රියාවලිය මේ ආකාරයටම සිද්ධ වුණොත්, ඉදිරියේදී පහුගිය දින 10කට පෙර තිබුණු රටාවම ඉහළ පහළ යමින් නමුත් සංඛ්‍යාත්මකව අඩුවීමක් අපි බලාපොරොත්තු වෙනවා. මං හිතනවා ඒ තරමට වැඩි නොවි මේක පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍ය මගින් ශ්‍රී ලංකාව රතු ලයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය රජය විසින් එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසයි. එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවෙන් පැමිණ බ්‍රිතාන්‍ය සංචාරය නොකරන ලෙසත්, එලෙස සංචාරය කරන්නේ නම් නියමිත මුදල් ප්‍රමාණය ගෙවා නිරෝධායනයට යොමු වීම අනිවාර්ය බවත් බ්‍රිතාන්‍ය පවසනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 42ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1608ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඊයේ දින තහවුරු කළ කොවිඩ් මරණ අතුරින් මරණ 3ක් ඊයේ දින වාර්තා වී ඇති අතර අනෙක් මරණ 39 මැයි 11 වනදා සිට ජූනි මාස 2 වනදා දක්වා වාර්තා වී තිබුණා. ඊයේ දින වාර්තා වූ මරණ අතර 17 දෙනෙකු කාන්තාවන් වන අතර 25 දෙනෙකු පිරිමි පුත්කලයන්. හැටන් කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලව කැලේ කටු කැලේ වතුයායේ COVID-19 වෛරසය ආසාදිනේ වී මියගිය ආසාදිතයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ එකම පවුලේ 13 දෙනෙකු ඇතුළු කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පුත්කලින් 24 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ සුදර්ශන් මහතා ප්‍රකාශ කළා. එකම පවුලේ ආසාදිතයින් 13 දෙනාට අමතරව තලව කැලේ නගරයෙන් 5 දෙනෙකු, කොටකල රොසීටා, යදන් සයිඩ්, සමාදානපුරම් යන ප්‍රදේශවලින් සෙසු ආසාදිතයින් වාර්තා වී තිබුණා. හැටන් දික්කොයේ නගර සභා සීමාවේ 23 දිනකට අද දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එන් ආසාදිතයින් 11 දෙනෙකු හැටන් ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් එකම පවුලේ සමාජිකයින් බවයි හැටන් දික්කොයේ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. සංචරණ සීමා ක්‍රියාත්මක වුවද කොළඹ නගරයේ වෙත පැමිණෙන අත්‍යවශ්‍ය රථ වාහන සහ එහි පැමිණෙන පුද්ගලයන් තහවුරු කර ගැනීම වෙනුවෙන් අද විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් දියත් කර තිබෙනවා.
මේ අතර රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනාව අද තෙවන දිනටත් පීඩාවටපත් ජනතාව වෙත ලබා දීම සිදු කෙරෙනවා. දිවයිනම ආවරණය වන පරිදි පනව ඇති සංචරණ සීමා අඛණ්ඩව මේ මස 14 වනදා තෙක් ක්‍රියාත්මකයි. සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අද දිනේදීත් කොළඹ නගරය වෙත ඇතුළු වන රථ වාහන සංඛ්‍යාව ඉහළ යාම හමු වී අත්‍යවශ්‍ය සේවා බව පවසමින් කොළඹ නගරය වෙත ඇතුළු වන අයවලුන් තහවුරු කර ගැනීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. දිනේදී විශේෂ සංගණනයක් තවදුරටත් සිදු කරනු ලැබුවා. බස්නාහිර පළාතට ඇතුළු වන වාහන සම්බන්ධයෙන් මෙම සංගණනයේදී කොළඹ නගරයට වාහන 62235ක් පමණ ඇතුළත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. වැඩිම වාහන සංඛ්‍යාවක් ඇතුළත් කර ඇත්තේ හයි ලෙවල් මාර්ගය හරහා. මෙම ඇතුළත් කළ වාහන සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයක් 27%ක් පමණ මූල්‍ය ආයතන වලට අදාළ වාහන බවයි පෙනී ගොස් තිබෙන්නේ. ඒ වගේම අද දිනේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ නගරයට ඇතුළුවන වාහන පදවන පුද්ගලින් ඒ වගේම වාහනවල ගමන් ගන්නා පුද්ගලින්ගේ විස්තර අදාළ මාර්ග බාධක වලදී අහඹු ලෙස ලබා ගැනීමක් සිදු කරනවා. එසේ සිදු කිරීමෙන් අනතුරුව එම කාර්යාලවලට පැමිණ අදාළ පුද්ගලින් එම ස්ථානයේ සිටීද ඔවුන් රාජකාරිය සඳහා කැඳවා තිබේද යන්න පිළිබඳව මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලබනවා. මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරුන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. මේ අතර කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමු වී පීඩාවට පත් ජනතාවට සහන සීම වෙනුවෙන් රජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා දීම අද තෙවන දිනටත් සිදු වූ අතර දෙවයිනේ විවිධ ප්‍රදේශවල සමෘද්ධිලාභීන් හට තවදුරටත් එම දීමනාව ලබා දීම සිදු වෙනවා. මේ වෙනකොට අපේ පවුල් එකක 104කට විතර දීමනාව ලබා දීම සිදු කරලා තියෙනවා. මේ පවතින COVID-19 වසංගත තත්ත්වය තුළ අපිට සැලකිය යුතු කාලයක් සති කිහිපයක් ඒ සඳහා ගත වේවි. අපි මුල් වටේදී මේ නිශ්චිතව හඳුනාගත්ත පවුල් එකක සඳහා ලබා දීමට කටයුතු කරනවා වගේම ආදායම් අහිමි වෙච්ච කණ්ඩායම් පිළිබඳව තොරතුරු ඒකරාශී කරමින් පවතිනවා. ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් නිශ්චිත තොරතුරු අපිට ලබා දීමෙන් පසුව අපිට පුළුවන් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න. ඒක කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙච්ච කාල සීමාවට වඩා වැඩි කාලයක් ගත වේවි. කණ්ඩායම් රැස් කරන්නේ නැහැ. ඉතාම කුඩා කණ්ඩායම් වගේම තමන්ගේ නිවෙස් වලට ගිහිල්ලා තමයි මේ මුදල් බාර දීම සිදු කරන්නේ. එමෙන්ම සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙත ලබා දීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර අද දිනේත් දෙවින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘතව පවතිනවා. නාගරල් තොග 120යි කියලා ගංග වලට ගියාම කියන බෝංචිද කියලා අහනවා. ඉතින් අපි කොහොමද ඒක යොකරන්නේ? පාලන මිලක් නැහැ. පාලන මිලක් නැති නිසා ඒක හරි අපි කියන්නේ පාලන මිලක් දෙන්න කියලා. මිසුන්ට ජනතාවට කන්න දෙන්න මේ කරන්නේ. හම්බ කරන්නේ අපි කියන්නේ සාධාරණ මිලක් අපිට අරන් දෙන්න කියලා කියන්නේ වෙළඳොන් බෝංචි 280 260 250 කියලා ගන්නවා. ඉතින් දැන් මේ වල බෝංචි ඔක්කොම මිල බෑ රුපියල් 80 70යි. අපිට ගංග වල මිල බිස්නස් කරන්න. ඒ වෙලාවේ මිල තියෙනක දැලුත් මේ මිල තිබ්බනම් හරි. මේ අතර රට තුල පවතින කොවිඩ් වසංගතයේ හැම වෙයි රෝහල් කාර්ය මණ්ඩලයේ සිදු කරන ලද සේවය ඇගීම වෙනුවෙන් හිරියාල මකුල් ප්‍රදේශයේ ගොවීන් තිදෙනක විසින් සියස්වැන්න කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ වෙත ලබා දී තිබෙනවා. එමෙන්ම අනුරාධපුරයේ ප්‍රදේශයේ තරුණයෙකු විසින් කොවිඩ් වසංගතයෙන් පීඩාවටපත් එම ප්‍රදේශයේ ජනතාව වෙත වියලි සලාක බෙදා දී තිබෙනවා. ඒ සිය ඥාතීන්ගේද ආධාර ඇතිවයි. දැන් වටවටා පුවත් කිහිපයක් කෙටියෙන් හැටන් දිබුලපතල මවුන්ට් වර්නන් වතුයායේ තේවත්තේ පිටුපස පිහිටි එළවලු කොටුවක නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වැටලීමේදී නීති විරෝධී මත්පැන් මිලිලීටර 2400ක් ගෝඩා ලීටර 105ක් සහ මත්පැන් පෙරීමට උපයෝගී කරගත් උපකරණ රැසක් පොලිස් බහරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොවිඩ් මර්ධන කමිටුව රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. එම අවස්ථාවට ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරයා, ප්‍රාදේශීය සභා සභාපතිවරයා, පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා. රටේ පවතින රුධිර අවශ්‍යතාවය මත රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතාගේ මූලිකත්වයෙන් ලේදන් දීමේ පුණ්‍ය කර්මයක් රඹුක්කන බෝධිය විහාරයේදී පැවැත්වුණා. අමාත්‍යවරයාද මෙම අවස්ථාවට ලේ පරිත්‍යාග කිරීම සඳහා එක් වී සිටියා.
එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.